බලපත්‍රලාභී සුරසල් වසා ඇති වේලාවන් තුළ නීති විරෝධී මත්පැන් අරබිය ඉහළ යාම වැළැක්වීම සඳහා සහ වසා තැබීම් වේලාවන් බලාත්ම කිරීම පරීක්ෂා කිරීම ආශ්‍රිතව ඉහළ යන පිරිවැය අවම කිරීම සඳහා සියලු වර්ගවල සුරා බදු බලපත්‍ර සඳහා එක් විවෘත කිරීමේ වේලාවක් සහ එක් වසා තැබීම් වේලාවක් පවත්වා ගැනීමට සුරා බදු කොමසාරිස් ජනරාල්වරයා යෝජනා කරා. ඊට අමතරව තරු තුන සහ ඊට වැඩි හෝටල් ලෙස වර්ගීකරණය කර ඇති හෝටල් මධ්‍යම රාත්‍රියෙන් පසු අලුයම දෙක දක්වා විවෘත කර තැබීමට අවස්ථාව ඉදිරිපත් කරපු ගැසට් පත්‍රය අද පාර්ලිමේන්තුව අනුමත කරගන්නවා. එතකොට ආණ්ඩුව කියනවා තා බාර 500ක් දෙට සූදානමින් ඉන්නවා කියලා. දැන් දවල්ටත් බොඩ පුරුදු කරනවා. අපිට තියෙන ප්‍රශ්නය මේ නීත්‍යානුකූල නොවන මත්පැන් ව්‍යාප්තිය නවත්වා ගැනීම. ඡන්ද දිනන්න අඬ ගහලා දෙනවා බාර ලයිස. ඡන්ද දිනීමේ ප්‍රශ්නයක් එතුමාට ඇති අපිට ඒකේ ප්‍රශ්නයක් නෑ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. එතකොට මෙච්චර කල් අවුරුදු 35 35ෙම සල්ලි අච්චු ගැහුවට මෙතනින් එහාට එන කිසි ආණ්ඩුවකට සල්ලි අච්චු ගහන්න බෑ. මේ ආණ්ඩුවටත් එක්ක. ඔබතුමා නිවේදනයක් නිකුත් කරලා තිබ්බයි ඒ පුවත්පත්වල ඔබතුමා නම් කියලා තිබ්බා ඔබතුමාගේ ආණ්ඩු කාලේ ඔබතුමා කොහොම හරි ණය ගෙවුවා කියලා. කරුණා කළා ඔබතුමා වැදගත් මහත්යෙක් විදියට වාඩි වෙන්න. මම මේ වැදගත් කතාවක් කර කර ආවේ ඒකට ඇවිල්ලා පිස්සු කෙලියා. මේ හැමදාම කතාව මිසක් මේ බොරුවනේ හැමදාම ඕගොල්ලෝ කරන්නේ. හැමදාම කියන්න ඕනේ මේ කතාව නැත්තම් හැමදාම රටට පට්ටපල් බොරු කියන්නේ. බොරුව කිව්වොත් ඒක සහ ගහනවා. මේක කරන්න එපා. මේ ගිවිසුමෙන් පිට ගිහිලි වෙලා මේ මුදල් ටික හම්බුන් දැත්ත කොහොමද කරන්නේ? හර්ෂ දන්නවා. ඒ කියන්නේ කාලයක් තිස්සේ වෙච්ච දෙයක ප්‍රතිඵලයක් හැටියට තමයි අද අපි මේ ප්‍රශ්නෙට මැදි වෙලා තියෙන්නේ. ඇති වුණේ අපිට මේක බේරගන්න තිබුණා. හැබැයි ඇති වුණේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා හදිස්සියෙම බදු කපලා දැම්මා. රට බංකොලොත් වෙන්න දෙන්න එපා. ජාත්‍යන්තර මූල අරමුදලත් එක්ක මේක බේරගන්න දෙයියන්ගේ නාමෙට කියලා මං කටේ ලේ රහ වෙනකන් කිව්වා. ඔබලා මට හිනා වුණා. තජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා ඇඳුම ඇඳලා එතුමත් ජනාධිපති. අනිත් පැත්තෙන් අනුරාධපුර දිසා නායකතුමාවත් දැන් අපේක්ෂා කරලා දිනවා. එතුමත් දැන් ජනාධිපති ඇඳුම ඇඳලා මං හිතන්නේ එතුමා සමහර වෙලාවට අර කලිසම නැවතුව මේ වගේ ජාතික ඇඳුමක් අඳී කියලා අපි විශ්වාස කරනවා. මොකද ජනාධිපති වුණොත් එහෙම අඳින්න එපා. මොකද්ද ආර්ථික ප්‍රතිපත්තිය? මේ වනරත් අපි දැක්ක රයිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ සජවේ ඉන්න ප්‍රබල දේශපාලකයෝ ගොඩක් එක කතිකාවල් ඇති කරගෙන යනවා. සමාල්ලාට මේ මාස 4 ඇතුළත යම් යම් පිපිරීම් දෙදරීම් වුණොත් ඡන්ද කල් දාන්න කියලා. ආණ්ඩුපක්ෂයේ ඇමතිවරුත් ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුත් කවුරුත් පිළිගන්නවා රට ආර්ථික වශයෙන් බංකොලොත් තත්ත්වයට පත් වෙලා ඒ පත්වීමත් එක්ක නීත්‍යානුකූල සහ නීත්‍යානුකූල නොවන ගණදුණු ගොඩක් සමාජය තුළ සිද්ධ වෙනවා. අපි අවධානම ගත්තා. මේ අවධානම් සියල්ලක්ම අරගෙන අපි වැල්පාලමේ ඕගොල්ලොන්වත් ගොඩ අරගෙන අපි මැදින් එහා පැත්තට යන්න නියමිතය. ඒ ජයග්‍රහණය වුණොත් සිදු වෙන්නේ මොකද්ද? වැඩන කරපු දාලා ගිය බැහැයි කිව්ව IMF යන්න එපා කියලා කියපු සියලු දෙනාගේම නාම යෝජනා ජනතාව අතින් නිෂ්ප්‍රභ වෙන නිසා. ඡන්දය ප්‍රකාශ කරන්න කියන්න ඡන්දයක අපි දාන ජොකියා දුරවමයි ඒ ජොකියා දිරනවමයි. කවුද ඔබතුමාලා ජොකියා කියලා පොඩ්ඩක් කියලා දෙන්න ඉස්සල්. සාමාන්‍යයෙන් අපේ ගම්මල කම්මුල් ගාය හැදෙනම ගානවා උරුලෑ සට්ටම්. මූ කම්බුලේ ගාගත්තාම මේ අමාරුවක් හැදෙන්නේ නැහැ. ඒක තමයි අලියක් අයි කොරලෑ සට්ටම් කියන්නේ දාති දෙකක්. ඒක තේරුම් ගන්න. මට තේරෙන්නේ නැහැ වාට අලියක්ක ගාලා ආදලා දෙන්නද නැත්නම් මම ඉතින් දැන් අලියක්ක තමයි ගාන්නේ මං හිතන්නේ. සමගි ජන බලවේගයේ ආරම්භයේ තියෙන විවෘත ආර්ථිකය. අද මේ මැතිවරණය ඉලක්ක කරගෙන ඔවුන්ගේ තිබ්බ විවෘත ආර්ථික ක්‍රමයේ පිළිබඳ අමතක කරලා ඒක විතරක් නෙමෙයි සමස්ත ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳව අමතක කළා සමාජවාදයක් පොරවගෙන කටයුතු කරනවා.